ඉතින් කොහමද යාළුවනේ ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහමද විද්‍යාපීඨ අභියාචනාවක් දාන්නේ කියන එක ගැන. දැන් අභියාචනා දාන කාලෙද එහෙම නැත්නම් කාලික්මාලා ගිහිල්ලාද කියලා නම් මම දන්නේ නැහැ. කොහොම නමුත් කාට හරි කවදා හරි මේක වැදගත් වෙයි කියන හිතනවා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අභියාචනාවක් දාන්නේ මෙන්න මේ ක්‍රමයට. අපි කෙලින්ම අපේ වීඩියෝ එකට යමු. හරි. ඔයාලා දන්නවා රාජකාරි ලිපියක් කොහොමද ලියන්නේ කියලා. ඉතින් ඉස්සලම ඔයාලගේ දිනේ ඔයාලගේ නම දිනේ ටික දාලා ඉවරලා ඊට පස්සේ එන්න ඕන මෙන්න මේ ඇඩ්‍රස් එක. අධ්‍යාපන අධ්‍යක්ෂ විද්‍යාපීඨ විද්‍යාපීඨ ශාඛාව අධ්‍යාපන අමාත්‍යාංශ ඉසුරුපාය බත්තර මුල්ල. මෙන්න මේ ඇඩ්‍රස් එකට ඔයාලා දාන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔයාලා ආමන්ත්‍රණය ටික දාලා හෙඩ්ලයින් එකට ඔයාලා දාන්න ඕනේ අභියාචනාවයි කියලා. ඊට පස්සේ මෙතන මේ ඔයාලා තියෙනවනේ මම අංක දාලා කරුණු ටිකක් මේ කරුණු ටික තියෙන්නත් ඕනේ. ඉතින් මේකේ මම වාචික විදිහට කියන්නම් කොහොමද මේ ලියුම ලියන්නේ කියලා, මේ අභියාචනාව ලියන්නේ කියලා. ගැසට් පත්‍රය දාපු දිනේ ඔයාලා දන්නවනේ. ඉතින් ඒ ගැසට් පත්‍රයට අදාළව මා විසින් මේ දින ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඇප්ලිකේෂන් එක දැම්මා කියන කරුණ එන්න ඕන. මම මේවා කියන්නේ වාචික භාෂාවෙන්, ලිඛිත භාෂාවට අරවලා ඔයාලා ලියන්න. නමුත් මට මේ වනතෙක් විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමක් නොලැබුණි කියලා දාලා ඉවරලා ඔයාලා මෙන්න මේ කරුණු ටික එකට ඇතුළත් කරන්න ඕන. ආයතන කිරීමට අදාළ අපස උසස් පෙළ වර්ෂය, විෂය නිර්දේශය, නවද පැරණි දෙයන්න, රස උසස් පෙළ විභාගය අංකය, ඒ කියන්නේ ප්‍රතිඵල ඉසඩගේ තහවුරු කරලා සහතිකේ දෙනවන මතක ඇතිනේ එන්නේ ඒක. ඊට පස්සේ අභ්‍යාචන කිරීමට හේතු දන්නවනේ. ඊට පස්සේ ආයතන කරුගේ නම ලිපිනය හා දුරකථන අංකය. ඊට පස්සේ ආයතන පතෙහි දෘඩ පිටපත, කියන ඔයාලා ඔන්ලයින් දැම්මට පස්සේ ඒකේ PDF එකක් තියෙනවනේ, අන්න ඒකේ කොපිය. මෙන්න මේ ටික මේ අභියාචනාවට ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මෙතනදී ආයතන පතේ දෘඩ පිටපතේ ඒක කොපිය පුළුවන් නම් අමුණවන්න අනිවාර්යෙන් අමුණන්න ඕන. ඊට පස්සේ උසස් පෙළ ඉසඩ් අගය මේක සාධික කරපු එක තියෙනවනම් ඒකේ කොලේ අමුණන්න පුළුවන්. ලිපි ලේකන ළඟ තියෙනා වගේ ඒවා අමුණන්න. ඒක ඒ ටික අමුණලා ඉවරලා ලෙවල්ම වල අවසන් කරන්න ඕනි. මේ කරුණු ටික දාලා ඉවරලා ඉතින් මාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කාරුණිකව සලකා බලා මා වෙත ඉක්මන් පිළිතුරක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙන්න මේ විදියට අදහසක් වෙන විදියට ඔයාලා මේ අභියාචනාව ලියලා අර මං කලින් කිව්ව ඇඩ්‍රස් එකට ලියාපදිංචි තැපෑලෙන් අභියාචනාව ඉදිරිපත් කරන්න. කෙටියෙන්ම කිව්වොත් අභියාචනාවක් ඉදිරිපත් කරන්න මෙන්න මේ විදියට. තුමාලට තව ගැටළු ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම පුළුවන් වෙලාවක් දැක්කොත් අනිවාර්යයෙන්ම රිප්ලේ එකක් දානවා. ඉතින් මේ විදිහට තමයි අභියාචනා දාන්නේ. මේක දැන් 2024 අවුරුද්දනේ, 2025 26 ඉස්සරහටත් අදාළ වෙන්නේ මෙන්න මේ ක්‍රමයේ තමයි. ඉතින් මේ ක්‍රමයට ඔයාලට විද්‍යාපීඨ ආවේ නැත්නම් සම්මුඛ පරීක්ෂණයක්වත් මේ විදිහට අභියාචනාවක් දාලා බලන්න සාර්ථක ප්‍රතිඵල තියෙනවා. මම එහෙම කට්ටියට කියලා දීලා ඒගොල්ලෝ දැනට සාර්ථක ප්‍රතිඵල ළඟා කරගෙනත් තියෙනවා. ඒ නිසා අතාරින්න එපා මේ වගේ chance එකක්. අනිවාර්යෙන් අභ්‍යාචනාවක් දාලා බලන්න.